ධර්මී කියා දීලා අපව පැවිදි කළ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු පින්වත් ස්වාමින් වහන්සේලාගෙන අවසරයි. පින්වත් සිල්මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපිට මේ අපි හැම දිනාටම මේ බුද්ධ ශාසනයේ කළ යුතු දෙයක් තියෙනවා. අපි හැම දිනාටම බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගත්ත කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ කියා දෙන ගම්භීර ධර්මය අවබෝධ කරගන්න හිත පිහිටව ගන්න ඕනි. ඒ බුදුරජාණන් වහන්සේගේ ගම්භීර ධර්මය අවබෝධ කරගන්නට නම් යාට උපකාරක ධර්මයක් වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ යාට පුළුවන්කම තියෙන්න ඕනේ තමන්ගේ සිතක හටගන්න අර්බුදය මේ කෙලෙස් වදුරු නිසා හටගන්න අර්බුදී නැතිවෙන ආකාරයට දැක්මක් යාට තියෙන්න ඕනේ. උපතින් මේ දැක්ම අරන් එනවා නොවේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ අර හිතන්න පුළුවන් කෙනාට ලැබුණාම එතකොට ඒ බුදුරජාණන් වහන්සේ කියා දීපු ධර්මයේ ඔස්සේ එයා ඒ හැකියාව ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඒ තමයි අපිට උපදින අපි හැම දිනාටම තරහ, ක්‍රෝධය, ඒවා වැඩි දියුණුනහම වෛරය, පලිගැනීම ආදී ධර්මතා. මේ සිතක හටගන්න මේ ස්වභාවය නැති කරන ආකාරයේ දැක්මක් තියෙනවද? ඒක තමයි එයාගේ සම්මා දිට්ඨිය. තේරුණාද කියපු එක? ඇයි එහෙම කියන්නේ? රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ, රාධ නිබ්බාන. නිවන කියන්නේ මොකක්ද? රාගේ, ද්වේෂේ, මෝහේ ෂේවි. එහෙමනම් යාගේ දැක්ම ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්න ඕනි. මොකටද? අර සිතේ උපදින අර්බුදය නැති වෙන ආකාරයට සිත මෙහෙවන්න. ඒ දැක්ම තියෙන. ඒක තමයි යාගේ සම්මා දිට්ඨිය වෙන්නේ එතනින්ද. එතන රාගය, මෝහය කියන මේ ධර්මතාවය තමන්ගේ හටගන්න මේ කෙලෙස් නැති වෙන විදිහේ දැක්මක් තියෙනවා. මෙන්න මේ දැක්ම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද
කරුණු හතරක් ඔස්සේ ලෝකයේ තියෙන ස්වභාවය මොකක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය. දැන් අපිත් පොදුවේ සාමාන්‍ය ජීවිතය තුළ ඉගෙන ගන්න දේවල් තියෙනවා මේ ලෝකයේ. මොනවද? පරිණාමවාදය තුළ ඔන්න කියනවා ඔන්න මෙහිම සත්වීට යා පරිණාමය වෙවි මෙහිම මෙහිම වුණා කියලා. ඒක එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියමුකෝ. ඒක අපි බැහැරින් තියමුකෝ. නමුත් බුදුරජාණන් වහන්සේත් පෙන්වා දෙනවා යමක්. ඒ මොකක්ද? දුක. දුක හට ගන්න හේතුව තෘෂ්ණාව, නැතිවීම, මග. මෙන්න මේ කරුණු හතරින් යුක්තයි ඔබ, මම, තිරිසන් ලෝකේ සත්වයා සහ සියලු සත්වයෝ. හැබැයි මේ ස්වභාවයෙන් යුක්ත බව දුගතී සත්වයන්ට අවබෝධ කරන්න බෑ. කාටද පුළුවන්? ඔබට පුළුවන්, ඔබ මනුස්ස ලෝකෙ ඉපදුන අපට පුළුවන්, දෙවියන්ට පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පහළ වන තාක්කල් මනුස්ස වෙලා ඉපදුනත් හිතන්න පුළුවන්කම තිබුණත් මේක කරගන්න පුළුවන්කමක් නැහැ. එනම් බුදුරජාණන් වහන්සේ පහළ වීමත් සමගමයි මේදී මිනිස්සුෙකුට ඉෂ්ට සිද්ධ කරගන්න තියෙන්නේ. දැන් මිනිස්සෙක් මේ ධර්ම මාර්ගයේ දියුණු කරගද්දී අපි කියනවා මෙහෙම. කෙනෙක් ඉන්නවා, එයා රාගය අධික කෙනෙක්. කොහොම කෙනෙක්ද එයා? එයාට කියනවා රාග චරිතයක්. කොහොම කෙනෙක්ද? රාග චරිතයක්. තවත් මිනිස්සයව වෙන් කරන්න පුළුවන් මේ කෙලෙස් එක්ක ගැටෙන ස්වභාවය වැඩි කෙනා. එයාට කියනවා ද්වේෂ චරිතින් යුක්තයි. තව කෙනෙක් ඉන්නවා, එයාගේ මෝහය බලවත්. මෝහය බලවත් කියලා කියන්නේ ආත්මයක් කියන කතාවටමයි යන්නේ. ආත්මයක් කියන කතාව. ඒකට එයාට කියනවා මෝහ චරිතය. ඇයි මේ ලෝකේ රාග චරිතය සහිත කෙනෙක් ඉන්නේ? ඇයි මේ ලෝකේ ද්වේෂ සහගත චරිතයක් ඇති කෙනෙක් ඉන්නේ? ඇයි ලෝකේ මෝහය සහිත පුද්ගලෙක් ඉන්නේ? මේ රාගය බලවත් කෙනා කියලා කියන්නේ එයාට රාගය තීව්‍ර වෙන්න හේතුව මේ ලෝකේ සැප විඳීම තිබීම. මොකක් තිබීමද? සැප විඳීම තිබීම. දේශ චරිතය බිහිවෙන්ට හේතුවක් තමයි මේ ලෝකේ කුමක් තිබීමද? දුක් විඳීමක් තිබීම. මොකද්ද? දුකක් තිබීම. මෝහ චරිතයක් බිහිවෙන්ට මූලික හේතුව මොකක්ද? උපේක්ෂා විඳීමක් තිබීම. මොකක්ද තියෙන්නේ? උපේක්ෂා විඳීමක්. එහෙනම් මේ ලෝකේ තියෙනවා මොකක්ද? සැප විඳීම තියෙනවා, දුක් විඳීම තියෙනවා, උපේක්ෂා විඳීම තියෙනවා. එතන මේ සැප දුක් උපේක්ෂා කියන විඳීම කෙරෙහි බුදුරජාණන් පටිච්ච සම්පාදයේදී පෙන්වා දෙනවා තෘෂ්ණාව පවතින්නේ මේ විඳීම කෙරෙහි. කුමක් කෙරෙහිද? විඳීම කෙරෙහි. එතකොට මේ රාග චරිතයා කියලා කියන්නේ කවුද? ඒ තමයි යා මේ ඇස, කන, නාහි, දිවකය, මනස කියන මේ ඉන්ද්‍රියන් වලින් ගන්න අරමුණු ඇසුරු කරගෙන දෙයට සැප විඳීමක් උපදිනවනේ. එතන මෙන්න මේ සැප විඳීමට එයා මොකද වෙලා තියෙන්නේ? ගිජි වෙලා. ඉච්ඡා. ඉච්ඡා කියන්නේ, ඉච්ඡා කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු වලට තියෙන යාගේ කැමැත්ත. අපිත් මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු වලට අපේ හිතේ කැමැත්ත තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. මේ ලෝකේ මිනිස්සු නැද්ද? සමහර දැන් පොඩි දරුවෝ නැද්ද ටොපියක් සීනි බෝලයක් දීලා හිතවත්කම හදාගන්න බැරිද? පුළුවන්ද? බැරිද? පුළුවන්. ටොපිය සීනි බෝලේ පෙන්වන්නේ කොහොමද? මෙහෙම ඇස් දෙකට පේන දෙයක්. අර ඇහැට පේන රූපයක්. අන්න අරමුණක්. ඒතර මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණට එයාගේ හිතේ යම් කැමැත්තක් තියෙනවා. මේ තෘෂ්ණාව හඳුන්වන කොහොමද? ඉච්ඡාව. හොඳේ. ඒ වගේම තමයි තෘෂ්ණා කියනවා.
තෘෂ්ණාව කියලා කියන්නේ මේ ගන්න අරමුණු වලට හිතක තියෙන ලෝලකම. මොකද්ද හිතක තියෙන ලෝලකම? ඒ අර්ථයෙන් තෘෂ්ණාව කියනවා. ඒ වගේම තෘෂ්ණාවට තව නමක් කියනවා උල. උලක් කියන්නේ උලක්. උලක් කියලා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව ඇති වෙච්චදී ලැබෙනකන් පපුයන් උල වගේ. මේ තෘෂ්ණාව ගැන බුදුරජාණන් කියා දෙන විදිය. ඇයි? ඇදුමක් දැක්කොත් ගන්නකන් අමාරු. බලල්ලක් දැක්කොත් ගන්නකන් අමාරුයි. සාලකෑල්ල තියෙනවා හදා ගන්නකන් පුටුව තියන් ඕක තමයි කල්පනාව. ඔව්ද නේද? අන්න උල. තේරෙනවනේ? පීහා. ඒ තමයි තිබහා තිබුණොත් වතුර බොනකන් හරියන්නේ. සිතක යම් මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණක් කෙරේ ආසාව තියෙනවා නම් ඒක සංසිඳනකම් මොකද වෙන්නේ? හරියන්නේ. බෙල්ල වැලදා ගන්න ලෝකාන්තෙ පයින් හදන එහෙම වෙන්නේද? පිපාසි. ඕන් ඉඳා කියලා උන බාර දුන්න මොකද? අන්න හරි. ඒ කොහෙද තියෙන්නේ කැමැත්ත? සිතක. පීහා. ස්නේහ කියලා කියන මේ තෘෂ්ණාවට ඇයි? හිත තෙත් කර කර බැඳින දරුවන්ට බාන්න මොන වරද කරත් අම්මලා කියලා හපව බැඳින. අහප මුරණ්ඩු කංගන ආ කියලා බැඳින. හිත තෙත් කර 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 ඒකට බඳු වුණු වැල. කොස්පොල් නිමිමි කියන්නේ වැලක් කියලා කිව්වෙ ගහක ඉතිලා යන්නේ. තෘෂ්ණාවෙන් හාත්පසින් මේ සිත වෙලා ගන්නවා ආස කරනදී. ඒ අර්ථි නදිය. නදිය කියලා කියන්නේ තෘෂ්ණාවට හවුනත් පින්වතුනි සැඩපහරම තමයි. සැඩපහරම තමයි. බේරන්න බෑ. ওই සමහර අය කියන්නේ ඇබ්බැහි වෙලා සමහර කුඩු ගංජා සිගරට් ගඟ තමයි ඊට පස්සේ. ඇයි ඕනේමයි. මුත්‍රා කරන් ටොයිලට් යන්න සිගරට් එකක් ඕනේ අන්තිමට. වෙන්නේ නැද්ද එහෙම? ගඟ. සරල දේවල් කහට එකක් හරිය වෙලාවට බොන්න හුරු වෙන ඒ වෙලාවට ඕනේමයි. ඔවුද නැද්ද? හවසට සින්දුවක් අහන්න උරින් ඕනේමයි ඊට පස්සේ. මොකද ගඟ ගඟට මොනව හරි හවුනොත් ගහගෙන යන්නේ. ඊට පස්සේ ජීවිත කාලෙම ගහගෙන යන නදිය. ආශා. ආශා කියලා කියන්නේ අනාගතෙත් මෙව්වට කැමැත්ත තියෙනවා. ඒ නිසා තෘෂ්ණාවට කියන මොකද්ද? ආශා. විසත්තිකා. බාහිර අරමුණු රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වලටත් තමාගේ යයි සැලකෙන ඇස කන නාහි දිවකය මනසටත් තෘෂ්ණාව පැතිරලා තියෙනවා. මඤ්ඤණා. තෘෂ්ණාව ඇති වෙච්චදී මම මගේ මගේ ආත්මය කියලා සිතින් ග්‍රහණය කරගෙන ඉන්නේ. එහෙමනම් අපිට පැහැදිලි අපි ඔක්කොම මේ තෘෂ්ණාවේ දාසියෝ. තෘෂ්ණාවේ දාසියෝ. හරියට සුලියකට හවුනොත් කෙනා මොකද වෙන්නේ? සුලියේ ග්‍රහණයට හවුවෙලා ඉන්නේ. ඒ වගේ පින්වතුනි අපි ඔක්කොම තෘෂ්ණාවේ දාසියෝ. එහෙනම් මේ තෘෂ්ණාවෙන් මේ සිත මුදව ගතිය යුතුයි. ඒ තෘෂ්ණාව බැස පවතිනවා නම් පින්වතුනි රාගී කෙරෙහි, රාගය ඇති කරන අරමුණු කෙරෙහි. මේ විදිහේ තෘෂ්ණාවකින් නම් අල්ලගෙන ඉන්නේ ඒ සත්වයාට එකින් ගලව ගන්න කොච්චර දුෂ්කර වෙයිද? දුක් විඳීමත් එක ගැටිලා එයා සැප විඳීමකට ඒක පරිවර්තනය කරන්න ගන්න වෑයම තමයි ද්වේෂය කියලා කියන්නේ. සාධාරණ අසාධාරණ මං කෙලින් කතා කරන මිනිස්සුක ඔක්කොම ද්වේෂය. එතන මේ ඔක්කොගෙම තුල තියෙනවා ඔන්න ද්වේෂින් අල්ලගෙන ඉන්න තෘෂ්ණාවෙන් ඒ ද්වේෂයත් දැඩිව විඥානේ බැසගෙන ඉන්නේ විඳීම් තුල. ඒතකොට මොකද වෙන්නේ? ඒකින් ගලවන්නේ කොහොමද? අර වගේ විසත්තික, අස්නේ, තෘෂ්ණා, ආශා කියලා අර තෘෂ්ණාවගෙන බුදුරජාණන්සේ කරපු නිර්වචනය. ආත්මයක් තියෙනවා කියන හැඟීම සිතන්න කැමති ඒකින් තමයි සැප විඳීම යාට ඉන්නේ. ඒ දෘෂ්ටියෙන් ඒක අල්ලගෙන ඉන්නවා. කොහොමද මෙයාව ඒ වගේ තෘෂ්ණාවකින් බැසන් ඉන්න කෙනෙක් ගලවලා ගන්නේ? ලේසි නෑ. එහෙනම් මේ රාග චරිතයත්, ද්වේෂ චරිතයත්, මෝහ චරිතයත් ලෝකේ ඉන්නේ සැප විඳීම, දුක් විඳීම,
උපේක්ෂා විදීම ලෝකයේ තියෙන නිසා. ලෝකයේ කියලා කියන්නේ අපි. ලෝකේ නිර්වචනය කරන බුදුරයන් වහන්සේ ඇස කන නාහි දිවකය මනස ලෝකයේ වශයෙන්. එනම් මෙන්න මේ හය තුල සැප දුක උපේක්ෂා ඇති වෙනවා. සැප දුක උපේක්ෂා තියෙනවා නම් රාග ద్వේස මොහ චරිතය ඉන්නවා ඒවට බැඳිච්ච හින්දා. සැප දුක උපේක්ෂා විඳීමට බැඳීම නැති කෙනෙක් ලෝකේ ඉන්නවා නම් එතන රාග චරිතය නැහැ. ద్వේස චරිතය නැහැ. මෝහ චරිතය නැහැ. අන්න එතන බුදුවරු වැඩ ඉන්නවා. අන්න එතන රහතන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් බලන්න මේ විඳීම් තුනෙන් නේද සිත ගලවන්න තියෙන්නේ? ඔව් නේද? ඔව්. පින්නතුනි ඔය රාග චරිතයට වඩියන්න තියෙන්නේ මේ අදි සමාධියේ පිහිටලා හික්මෙන්න කියන. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවේ බලවත්ව පවත්ව සැප විඳීමමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ සැප විඳීමෙන් තමන්ගේ හිත මුදවන්ට ඕනේ. ඒතකොට යාට ඒ දකින්න තියෙන මෙයා තෘෂ්ණාවෙන් ලෝකේ අල්ලන් ඉන්නේ නිත්‍ය විදියටනේ සුඛ විදියටනේ. එන යා අනිත්‍ය තමයි බලවත් වෙන්න ඕනේ. සමතයත් විදර්ශනාවත් තුළ වැඩිනේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් මෙයා මොකද කරන්නේ? මේ රාගය බලවත් කිනාට අනිමිත්ත විමුක්තියෙන් තමයි ගැලවෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අනිත්‍යතාව තමයි යාට ප්‍රකටව බලවත් වෙඩින්න ඕනේ මොනවා ගැනද? සංස්කාර ගැන. එය ඇලිලා ඉන්නේ මොනවටද? පංච උපාදානස්කන්ධ වශයෙන් ගත රූප, වේදනා, සංඥා, චේතන, අවිඤ්ඤාණ. මේ පහ අනිත්‍යතාව ප්‍රකට කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මෙහෙම කියන්නත් පුළුවන්. ඇස රූප, ඇසේ විඤ්ඤාණ, ඇසේ ස්පර්ශය, ඇසේ විඳීම කියලා අපි කතා කරන්නේ. ධාතු වශයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායු, විඤ්ඤාණ ධාතු. මෙන්න මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව මෙයා බලවත් කරන්න ඕනේ. හේතුඵල වශයෙන් දැකලා. ඒකට යාට කියන යා නිදහස් වෙන්නේ අනිවිත් විමුක්තිය. ඒ වගේම තමයි තව කෙනෙක් ඉන්නට පුළුවන් අපනිහිත. ඒ කියලා කියන්නේ පනිහිත කියලා කියන්නේ පිහිටලා ඉන්නවනේ අපනිහිතනවද? හිතෙන්න පුළුවන් මට ගැළපෙන කෑම බීම නැහැ කියලා. ඒක වැරදි. මට හොඳට ගැළපෙන කෑම බීම තියෙනවා. ඔබ වහන්සේට හිතෙන්න පුළුවන් මගේ ලෙඩේට ගැළපෙන බීත් නැද්ද කියලා. මට බීත් හේතු තියෙනවා. ස්වාමිනේ ඔබ වහන්සේට හිතෙන්න පුළුවන් මට උපස්ථායකයෙක් නැද්ද කියලා. නෑ මට හොඳට උපස්ථාන කරන පිරිසකුත් ඉන්නවා කිව්වා. එතකොට කියනවා මේ ඒ වගේම තමයි සාරිපුත්තිනි මම භාග්‍යතුන් වහන්සේව දැන් ගොඩාක් කාලයක ඉඳන් ඇසුරු කරනවා. මං ඒ ඇසුරු කරන්නේ බොහෝම ගෞරවයෙන් කියනවා. හරි පැහැදිච්ච හිතකින් තමයි මම මගේ ශාස්ත්‍රඥ වහන්සේව ඇසුරු කරන්න කියලා කිව්වා. අමනාප හිතකින් නෙවෙයි කිව්වා. මෙහෙම කිව්වහම කියනවා මේ චන්න ස්වාමීන් වහන්සේ කියනවා මේ මම නැවත වෙත පැමිණීමක් නැතුව එකකින් අපිට අදහස් වෙන්නේ නැවත මේ ලෝකෙකට ඒමක් නැති ආකාරයටයි මං සිය දිවි හානි කරගන්න කියන්නේ. එහෙම කියනවා. නමුත් පින්වතුනි මේ අටුවා ටිකා ටිප්පණි වල කියද්දි කියන්නේ දැන් එහෙම ප්‍රකාශ කරන මේ මොහොත දක්වත් සමහර අනාගාමි වගේ ඉන්නේ ඇති. අරහත් මාර්ගයේ දියුණු කරගෙන ඉන්නේ ඇති. නමුත් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා චුන්ද මහරහතන් වහන්සේ මෙතන අවවාද කරන ස්වරූපයත් එක්ක පේනවා දකින්ව ඇති තාම කෙලෙස් සහගත බවක් ඇති කියන එක. පස්සේ මෙයා නැවත නැවත කියනවා මොකක්ද ජීවිතේ නැති කරගන්න. මෙහෙම කිව්වහම සාරිපුත්ත මහරහතන් වහන්සේ අහලා තියෙනවා චන්න ඔබ කැමතිනම් ඔබ කැමතිනම් මං කරුණක් දෙකක් ඇහුවට කමක් නැද්ද කියලා අහලා තියෙනවා. ඒතර කියලා තියෙනවා මේ සාරිපුත්තේනි කමක් නැ අහන්න අහලා දැනගන්න බැරිය කිව්වා. ඒ කියන්නේ අසනීපෙන් ඉන්නේ අමාරුයි කියන කමක් නැ අහන්න ඕන නම්
මොනවාරි තියෙනවා කමක් නෑ අහන්න කිව්වා. සාරිපුත්‍ර යනවා බාන්න අර මැනස්නේ ලස්සනට අහන විදිහ මොකද්ද? දැන් අපි නම් එහෙම නෙමෙයිනේ අපි ගියා මේ වගේ ලෙඩාට ලෙඩේ වැඩි වෙනවා ප්‍රෙෂර් වැඩි වෙනවා ඔක්කොම වැඩි වෙනවනේ. බාන්න අර අහන ලස්සන ඕ ඉගෙන ගන්න ඕනේ කොහොමද අහන්නේ? අහනවා මේ ආයස්මත් චන්නයන් අපිට අවසර දෙනවා නම් අපි ප්‍රශ්නයක් දෙකක් ඇහුවට කමක් නේද? බාන්නක වැදගත්කමනේ නේද? අපි ගිහිල්ලා අහන එකට ලෙඩහට ඉක්මනට මේ කියන්නේ වැදන්නේ ඒක ජීවිතේ නැති කරගන්න ඉතිවිනි. නමුත් බාණ්ඩිය අහන ලස්සන. ඊට පස්සේ මේ වචන පාවිච්චියත් අපි ඉගෙන ගන්න ඕනේ නේ. මිනිස්සෙක් ඇවිස්සෙන්නේ නැති වෙන්න නිවෙන විදිහට ලස්සනට කතා කරන්න. එතකොට තමයි කියන්නේ චන්න ස්වාමීන් කියන කමක් මේ අහන්නේ. කමක් නේ අහන්නේ කි. එතකොට අහනවා මේ අපූර්ව ප්‍රශ්න. දැන් කියනවනේ චන්න ස්වාමීන් වහන්සේ කියන සියදිවි හානි කරගන්නවා. වෙත පැමිණීමක් නැතුවයි මං සියදිවි හානි කරගන්න කියනෝනේ. ඒ කියන්නේ කාම ලෝකේ රූප අරූප කිසි ලෝකයක උපතක් කරන්නේ නැහැ කියන එකයි කියන්නේ. දැන් මෙහෙම කියද්දී මේක විමසීමක් තමයි එක්තරා ආකාරයෙන් ව්‍යංගයෙන් කරලා තියෙන කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. අහලා තියෙනවා මේ චක්කු ආවුසු චන්න චක්කු විඤ්ඤාණ අහනවා මේ චන්නේනි මේ ඇහැ ඒ වගේම තමයි චක්කු විඤ්ඤාණං කියලා කියන්නේ ඒ ඇසින් රූප දැන ගැනීමනි ඇසේ විඤ්ඤාණයෙන් අපි යමක් දැනගන්නේ එතකොට මේ ඒ විඤ්ඤාණෙත් ඒ වගේම තමයි චක්කු විඤ්ඤාණ විඤ්ඤා තබ්බේ ඒ කියන්නේ මේ කියන ඇසින් දැන විඤ්ඤාණයෙන් දැනගන්න දේවල් තියෙනවා ඒ කියන්නේ ඇහැට පේන රූප ඇස ඇහැට පේන රූප ඒ ඇසේ විඤ්ඤාණයෙන් දැනගන්න දේ ගැන මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සසි අහනවා දැන් කාගෙන්ද අහන්නේ චන්නගේ කවුද අහන්නේ සාරිපුත්ත අපි අපගේ ස්වාමීන් සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා කොහොමද අහන්නේ අහනවා මේ ඇස ඇහැට පේන රූපේ ඇසේ විඥාණින් විඥාණි මෙන්න මේ දේවල් ගැන මේ මම මගේ ආත්මය කියලා දකින්නවද අපි අහන්නේ කොහොමද දකින්නේ නැද්ද සාරිපුත්ත මහරහතන් වහන්සේ අහන්නේ කොහොමද දකින වද ලස්සන එනේ මොකද්ද කියන්නේ ඇස රූප ඇසේ විඥානේ චන්නේනි ඔබ දකින්වද මම මගේ ආත්මය කියලා ඔන්න ඇහුවා පස්සේ ওই ටිකම අනිත් ටික ගැනත් අහලා තියෙනවා මොනවද දැන් බලන්න අපි නම් එකක් කියලා අනිත් ටික කියලානේ කිව්වේ නේද අච්චර අසනීප අච්චර අමාරුවෙන් ඉන්නේ අර චන්න කියන ස්වාමීන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙන වෙනම එකින් එක අහලා තියෙනවා කන කන්ට ඇහෙන ශබ්ද කනේ විඥානේ මම මගේ ආත්මය කියලා දකින්නවද කියලා අහනවා නාහි නාහිට දෙන ගඳ සුවඳ නාසේ විඥානේ මම මගේ ආත්මය කියලා ආගත ගන්නවද කියලා අහනවා ඊට පස්සේ අහනවා දිව දිවේ විඥාණයෙන් දැනගත යුතුදී මම මගේ ආත්මය කියලා ගන්න දකින්නවද කියලා හැබුවා ඊට පස්සේ කය විඥාණයෙන් දැනගන්නා දේවල් මම මගේ ආත්මය කියලා දකින්නවද කියලා නේ දැන් අනිත් පැත්තේ අපි අහන්නේ කොහොමද දකින්නේ නෑ නේද එහෙම දාන්නේ දකින්නවද කියලා අහනවා ඊට පස්සේ අහනවා කය විඥාණයෙන් දැනගන්නා දේවල් මම මගේ ආත්මය කියලා දකින්නවද මනසේ විඥාණයෙන් දැනගන්නා දේ මම මගේ ආත්මය කියලා චන් ඔබ දකින්නවද කියලා හැබ්බා ඔන්න ආපුදී දැන් ඔබට තේරෙනවද සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නේ තුලින් පො
පොඩි විමර්ශනයක් කරනවද නැද්ද චන්න ස්වාමීන් වහන්සේගේ ධර්ම මාර්ගය ගැන කරනවද නැද්ද කරනවා එහෙනම් මේ ධර්මයේ පිහිටලද නැද්ද කියලා දැනගන්න තියෙනෙත් මොනවයින්ද අපි බැඳිච්ච දේවල් ගැනම විමසලා දැකනේ අහපු චුට්ට අපිට තියෙන හයයි ඒකට මුල් වෙන අරමුණු විඥාණ ගැන අහලා තියෙනවා කොහොමද අහලා තියෙන්නේ මම මගේ මගේ ආත්මය කියලා දකින්නවාද එහෙමනම් අපිට පැහැදිලි ඒකේ අනිත් පැත්ත මොකද්ද අවබෝධයටපත් වෙච්ච කෙනා තුළ මම මගේ මගේ ආත්මය කියලා දැකීමක් නැහැ කියන එක ඒක නිහන්නේ නමුත් මෙහෙම කිව්වහම මේ වගේ උත්තරයක් දීලා තියෙනවා කවුද ඒ චන්න කියන ස්වාමීන් වහන්සේ චක්කුං ආවස සාරිපුත්ත චක්කු විඥාන කියන සාරිපුත්තෙනි මේ ඇහැයි තව මොකද්ද චක්කු විඥාන කියන ඇසේ විඥානේ චක්කු විඥාන විඤ්ඤාතබ්බේ ඇසේ විඥානේ දැනගන්නා යම් දේවල් වීද තේරෙන්නේ දැන් ඇහැට රූපයක් එද්දී ඒක දැනගන්නේ මොකෙන් ඇසේ විඥානේ දැනගන්නේ විඥානේ මානසිකාර නෙමෙයි විඥානේ දැනගන්න එතකොට මේ රූපේ අපි විඥාණයෙන් දැනගන්නවා කියලා කියන්නේ මොකක්ද? එතන බිහි තියෙන්නේ වේදනාවකින් සංඥාවකින් අපි දැනගන්නේ. තේරුණේ කියලාද? මම ඔය හිමින් කියා දෙන්නම්. කලබල වෙන්න එපා. අපි හිමින් ඉගෙන ගමු. එතකොට මෙන්න මේ දේ ගැන ඇහුවනේ මේ මම මගේ කියලා දකින්න. එතකොට මේ චන්න සාන්නස් කියනවා මම මගේ මගේ ආත්මය කියලා මම දකින්නේ නැහැ කියලා. කොහොමද කියන්නේ? ඇසගෙන මම මගේ මගේ ආත්මය කියලා දකින්නේ නැහැ කිව්වා. ඇසේ හටගන්නා විඥාණය මම මගේ මගේ ආත්මය කියලා දැනගන්නේ නැහැ. ඇසේ විඥාණයෙන් දැනගන්නාදී ඇසට රූපේ එනවාද ඒක දැනගන්න. කන්ට ශබ්දෙදී ඒක දැනගන්න. ඊ රූපේ ශබ්දෙ අපි දැනගන්නේ ඒ සිතේ හටගන්න වේදනාවකේ සංඥාවකින් මේ දේවල් මම මගේ මගේ ආත්මය කියලා මන් දකින්නේ නැහැ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ එකකින් උත්තර දෙන්නේ දිගටම කියලා තියෙනවා. කොහොමද කියන්නේ? මේ කන කනේ විඥානේ කනේ විඥාණයෙන් දැනගන්නා දේවල් මම මගේ මගේ ආත්මය කියලා මම දකින්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කියනවා මොකක්ද ඊළඟ? නාහි නාසී විඥානේ නාසී විඥානේ දැනගන්න දේව. මම මගේ මගේ ආත්මය කියලා මන් දකින්නේ කිව්වා. අපි ඔව කොම හිමින් සරලව තේරුම් ගන්න. ඊටුට කියන්නේ දිව දිවේ විඥානේ දැනගන්නා දේව. මොනවද? මම මගේ මගේ ආත්මය කියලා සාරිපුත්තේනි මම දකින්නේ නේ. කය විඥාණයෙන් දැනගන්නාදී මම මගේ මගේ ආත්මය කියලා සාරිපුත්තේනි මම දකින්නේ නේ. මනසේ විඥාණයෙන් දැනගන්නාදී මම මගේ මගේ ආත්මය කියලා මම දකින්නේ නේ. කවුද මේ කියන්නේ? අර ලෙඩ ඇඳී ඉන්න කෙනා. පින්නතුනි ඔය වගේ අසාධ්‍ය තත්ත්වෙදී අපෙන් වහන්න આવොත් මොකද වෙන්නේ? මොකක් වෙයිද? මෙච්චර කල් බණ ආපු දානි බෙදපු හාමුදුරුවන්ටත් බයින හාමුදුරුවනේ කියන කියයිද නේද? එහෙනම් මෙතන තිබිලා තිනවා පුදුම දරා ගැනීමක්. ධර්මාර්ගේ ගොඩක් දියුණු කරපු කෙනෙක්. නැත්තම් මේ වගේ තත්වයක් අනුව පින්නතුනි ලෙඩෙකුට කිට්ටු වෙන්නත් බයයි. සාමාන්‍ය කෙනෙක් බාන ධර්මාත්‍ය නැති පොඩි උණක් හැදෙන්න බලන්න. පොඩි සද්දයක් වටපිටාවෙන් එන්න බලන්න. කෑ ගහන්නේ නැද්ද? එනවා නයා පොළඟ වෙලා බලාපියව්. කාමරේ ඉඳන් කෑ ගහනවා. එහෙනම් අපිට පේනවා මේ ධර්මාර්ගය දියුණු කරන්න කරන්න පුදුම දරා ගැනීමක් ඉවසීමක් බිහි වෙලා තියෙනවා. ඒක තමයි ලකුණු නේ. පින්නතුනේ දැන් මෙතනින් පස්සේ මහා චුන්ද මහරහතන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් අහනවා තමයි. ඒ ටික කියා දෙන්න කලින් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ අහපු දෙයට තමයි චන්න ස්වාමීන් කිව්වේ මම මගේ කියලා දකින්නේ. අපි චුට්ටක් මෙහෙම හිතන්න ඕන.
පින්නතුනි අපිට තියෙන සිතක් මොකක්ද සිතක් මෙන්න මේ සිත හේතුන්ගෙන් හටගත් එකක් කියලා දකින්න ඇති එකට කියනවා ආත්ම දෘෂ්ටිය කියලා මොකක් කියලාද කියන්නේ ආත්ම දෘෂ්ටිය කියලා නමුත් අපගේ ශාස්ත්‍රන් වහන්සේ අපිට කියා දෙනවා සිත පවතින්නේ හේතු හින්දා. එහෙනම් අපේ මේ සිත එහෙම නැත්නම් අපි කියනවා විඥානය එහෙම නැත්නම් මනස කියලාත් කියනවා. මේ ඔක්කොම කියන්නේ එකකට. තේරුණානි කියන එක. විඥානය කියලා කියන්නේ සරලව තේරුම් ගන්න යමක් දැන ගැනීම කෙනෙක් වහම දැනෙන්නේ සද්දයක් අහවම අපිට දැනෙන්නේ ඇහැට රූපයක් අහම ඒක රූපේ දැනෙන්නේ අපිට නාහයට සුවඳක් අහම අපිට ඒ සුවඳ දැනෙන්නේ කයට පහසක් අහම ඒ පහස අපිට දැනෙන්නේ හිතට අරමුණක් අහම ඒ අරමුණ අපිට දැනෙන්නේ ඒකට මොකක් කියලාද කියන්නේ විඥාන සරලව තේරුම් ගන්නකො මෙන්න මේ විඥානය එහෙම නැත්නම් අපි කියන මේ සිත පවතින්න නම් මේ ලෝකේ මේ සිත විඥානි ලෝකේ පවතින්න නම් රූපෙ තියෙන්න ඕනේ මොනවද තියෙන්න ඕනේ රූපයක් තියෙද්දි සිතක පැවැත්ම තියෙනවා තේරුණාද කීපෙක දැන් අපි පංචපාදානස්කන්ධ කියලා කියනෝ නේද රූපයක් තිබුණොත් සිතේ පැවැත්ම තියෙනවා වේදනාවක් තිබ්බොත් සිත පවතිනවා ලෝකේ සංඥාව තියෙනවනම් සිත පවතිනවා චේතනාව තිබුණොත් සිතක පැවැත්ම තියෙනවා රූපේ නැත්තම් සිත කියන එක පැවැත්ම නැති වෙනවා වේදනාව නැත්තම් සිතක පැවැත්ම නැති වෙනවා හඳුනා ගැනීම නැත්තම් සිත කියන ස්වභාවය ලෝකේ නැති වෙනවා චේතනාව නැත්තම් සිතේ පැවැත්ම නැති වෙලා යනවා එහෙම නැත්තම් මෙහෙමත් කියන්න පුළුවන් රූපේ තිබුණොත් රූපේ ඇසුරු කරගෙන සිතක පැවැත්ම තියෙනවා මානසිකාරයේ තිබුණොත් සිත තියෙනවා මානසිකාරය කියන්නේ අපි යමකට සිත යොමු කරනවා ඕගොල්ලන්ට කිව්වොත් උදේ වෙච්ච දේවල් මතක් කරන්න කියලා හිත යොමු කරන්නේ නැද්ද? ඒකට කියන මානසිකාරය. මානසිකාරය කියන දේ තිබ්බොත් ඒ ඇසුරු කරගෙන සිත පවතිනවා. ස්පර්ශය තිබුණොත් සිත පවතිනවා. වේදනාව තිබුණොත් සිත පවතිනවා. සංඥාව තිබුණොත් සිත පවතිනවා. චේතනාව තිබ්බොත් සිත පවතිනවා. එහෙමනම් ඒකේ අනිත් පැත්ත මොකද්ද? රූපේ නැත්තම් සිතක පැවැත්ම නැති වෙනවා. මානසිකාරය නැත්තම් සිතක පැවැත්ම නැති වෙනවා. ස්පර්ශය නැත්තම් සිතක පැවැත්ම නැති වෙනවා. වේදනාව නැත්තම් සිතක පැවැත්ම නැති වෙනවා. හඳුනා ගැනීම නැත්තම් සිතක පැවැත්ම නැති වෙනවා. චේතනාව නැත්තම් නැති වෙනවා. එහෙනම් අපිට පැහැදිලි සිත කියලා කියන්නේ සම්පූර්ණම අනිත්‍ය එකක්. අනිත්‍ය එකක් තේරුණනේ කියලා දෙන එක. නමුත් අපි මේක ප්‍රවේශමට තේරුම් ගත යුතු කරුණු ගොඩක් තියෙනවා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහපු ප්‍රශ්නෙට චන්න සවන්නසේ උත්තර දුන්නා. අපි ඒක තේරුම් ගමු මෙහෙම. ඒ තමයි දැන් අපිට තියෙනවනේ මොකක්ද සිත. දැන් අපිට සිත තියෙනවා. සිත නැත්තම් මොකක් නැත්තන්ද සිත නැත්තම් ඇසක් තිබුණ කියලා ඇසින් යම දැනගන්න පුළුවන්ද ඈ බැ ඇහැ වංගෙඩියකට දාලා මෝල් ගහෙන් කොටනවා ඒත් දැනේද නෑ දැන් තේරුණාද කියලා දීපික මේක හිමින් තේරුම් ගන්න සිත නැත්තම් කන තියෙනවා
අපි තුන් ඒකත් අපි මොකද බ්ලෙන්ඩර් එකකට දාලා බ්ලෙන්ඩර් කරන දැනෙනවද නැහැ පින්නත් කිසි ප්‍රශ්නයක් නෑ තේරුණාද කීපෙක ආ දැන් බාන්න නාහි හිතන්නක සිත නැත්තම් නාහි ගිනි ගොඩක් ගහලා දානවා ඒකට රොස් වෙන්න දැනෙනවද මුකුත් ප්‍රශ්නයක් නෑ කෑ ගහනවද හූ තියනවද අන්න දිව ඇදලා යාරයක් විතර නේද උණු වතුරට දානවා තැම්බෙන්න පින්නතුනේ සිත නැත්තම් දැනෙනවද අන්න රිදෙනෝ කියනවද පිච්චෙනෝ කියනවද විඳින්නේ එහෙනම් මේ විඥානේ ඇසුරු කරගෙන තමයි විඳීම තියෙන්නේ හඳුන ගැනීම තියෙන්නේ ඔබට හිතන්න මෙහෙම දැන් කවුරු හරි මෙතනින් අපේ අත කපන කපල මේ අත අතනින් ගිහින් තියෙනවා අර අතේ වේදනාවද දැනෙන්නේ මේ කොටසේ වේදනාවද උඹට හොඳ වැඩක් කරන්නම් කියලා අතන ඉන්න කෙනා ඒ කපල දාපු අත් කෑල්ල මොකද කරන්නේ මැල්ලුම් කපන වගේ කපන දැයිනවද හැබැයි මෙතනදී දැයිනවනේ ඇයි විඥානේ මෙතනනේ දැන් පවතින්නේ දැන් බානකෝ අපේ කියලා හිටපුදී අන්න වෙච්චදී තේරෙන්නේද කියලා දෙන එක එහෙනම් අපිට පැහැදිලි මේ කය තිබුණට බෑ විඥානේ පවතින්නේ ඒ වගේම තමයි අපි මේ විඥාණයටම තමයි මනස කියලා අපි කියනවා. නමුත් ඔබට පේනවා ඇති ඇස නැතුව, කන නැතුව, නාහි නැතුව, දිව නැතුව, කය ඔහොම තියෙද්දි ඔයාලට බැරිද හිතින් මනෝලෝකෙට යන්න? ඇහින් දැන් අරමුණක් ගන්නෙත් නෑ, කනින් ගන්නෙත් නෑ, නාහින් ගන්නෙත් නෑ, දිවෙන් ගන්නෙත් නෑ. කයින් අරමුණක් ගන්නෙ නෑ දැන් දාඩිය පොඩ්ඩක් දැනෙනව නේද ගණන් ගන්නපා ඉතින් කයින් දැන් අරමුණුනේ පහස ඒවා නැතුව ඔබට බැරිද ඔහොම ඉන්න ගම ඕක ගොඩක් වෙන්නේ භාවනා කරන්න ගියා මනෝ ලෝකවල වලට යනවා කට්ටි බුදු ගුණ මෙහි මෛත්‍රී ආනාපාන සතිය මෙහි මෙයා ඉන්නේ වෙන දිහාක නැද්ද ඒතර පේනව නේද මේ සිත එහෙම නැත්නම් මේ විඥානය කියන එක තමන් හුදකලාවිත් අරමුණු එකක අරමුණු හිතට අරගෙන අතීතයට යනවා අනාගතයට යනවා එහෙම තියෙනවද නැද්ද තියෙනවා අන්නේ හිඳයි මේකට කියන්නේ අර ඇසින් රූප ගන්නවා වගේ කනින් ශබ්ද ගන්නවා වගේ මනසට හුදකලාවේ අතීතේ අනාගතේ ගැන හිත හිත එකක අරමුණු නිර්මාණය කර කර අරමුණු ගන්න ස්වභාවය නිසා ඉන්ද්‍රියක් වශයෙන් පෙන්වා දෙමින් ඒකට මනස කියලාත් කියන තේරුණාද කියලා දීපික ඒ වගේම තමයි ඒකේ ක්‍රියාකාරීත්වය තුළ ඒ අරමුණු දැනගන්න පුළුවන් හින්දා ඒ දැන ගැනීම කියන අර්ථයෙන් විඥානි කියලාත් නිර්වචනය කරනවා ඒ වගේ මේ සිත මුල් කරගෙන ඔබට බැරිද සින්දුවක් හදන්න කවියක් හදන්න මොකක් හරි අම්මලා කියන උඹ ටිකක් හිතපංකෝ මේ ගැන කියලා කියනවා ඒතර කල්පනා කරන් සිතන්න පුළුවන් එතන මේ සිතිවිලි ධාරා ඉපැද්දවීමේ හැකියාව මුල් කරගෙන මේකට තව නමක් දෙනවා සිත මනස විඥානේ සිත දැන් බලන්න මේ විඥානේ විවිධ ක්‍රියාකාරීත්වය පෙන්වා දුන්නේ තේරෙන්නේ නේද කියලා දෙනක ඒකට අපි තේරුම් ගන්න ඕනේ මේ කාරණේ හැබැයි ඔබට මම මුලින්ම කිව්වේ ඇස් දෙක සිත නැත්තම් ඇස් දෙක මොකට දාලා තලන්නද වංගෙඩියක දාලා තැලුවා දැයිනවද මගේ ඇස් දෙක අනියාපුයි නේ දැන් ඔහොම ඉදි ඉදි කට්ටක් ලං කරොත් කළු ඉංග්‍රියාවට ඔහොම පොඩි එකෙක් ලං කරන් එනවා මොකද වෙන්නේ ඒ ඉදි කට්ට ඇහි අනින්න කලින් කෑ ගහන්නේ නැද්ද කඳුළුත් එන්නේ නැද්ද ක්‍රියාකාරීත්වය විඥානේ නෑ මලමිනිය තියෙනවා කටු හතර පහරක් ඇවිලා ඉන්න බල කළු ඉංග්‍රියාවට මුකුත් නෑ පින්නුදින් හාංකා විසියක් නෑ ඔව්ද නේද ආ මිනි පෙට්ටිය පරාලයෙන් එන්නෝ කියලා කෑ ගහන්නේත් ඒක ඇයි සිතක ක්‍රියාකාරීත්වය නිරුද්ධ නමුත් ඔබ හිතන්න මෙහෙම නමුත්
ඒ ඇස තියෙද්දි ඇසට රූපයකුත් තියෙනවා නම් හොඳයි. එතන විඥාණය එහෙම නැත්නම් සිත පවතිනවා නම් දැන් එතන විඳීමක් උපදින්නේ නැද්ද? අන්න වැඩි. එන අපිට පැහැදිලි ඇහැ රූප තිබුණා කියන පළියට විඳීම ඇති වෙන්නේ. ඇසේ උපදින්න ඕනේ මොකද්ද? විඥාණය. විඥාණය ඇති වුණ ගමන් දැන් විඳීම ඇති වෙන්නේ නැද්ද? හඳුනා ගැනීම ඇති වෙන්නේ නැද්ද? හඳුනා ගැනීම කිව්වේ මොකක්ද? කණ්ණාඩිය ගාවට ගිහිල්ලා ඔබ හිත ගන්නවා. හිතගත්තාම කණ්ණාඩියේ ඡායාව ඔබේ නැද්ද? ආලෝකේ තියෙන්න ඕනේ. ඇසෙත් ඒ ක්‍රියාකාරිතේ තියෙන්න ඕනේ කියලා නිත්‍යප කරණ කියා දෙනවා. ආලෝකේ ඉන්න ඕනේ. දැන් පරාවර්තනය වෙලා ආවෙ නැත්තම් පේන්නේ. දැන් ඔබ හිතන්න, දැන් කණ්ණාඩිය ගාවේ හිටගත්තාම කණ්ණාඩිය පේන පාට ඇඳුමක් තියෙන හැඩයක් තියෙන කෙනෙක් කණ්ණාඩිය ඉන්නවා වගේ නැද්ද? තියෙනවද නැද්ද? ඇහත් කණ්ණාඩිය වගේ තමයි. ඇහත් කණ්ණාඩිය වගේ හිඳ රූපයක් ඉස්සරහම ඇහ තියාගත්තාම මොකද වෙන්නේ? අර ඡායාව ඇහි වැටෙනවා. දැන් මේ වලට පේනවනේ ඉස්සරහෙන් රූප හැඩතල තියෙනවා කියලා පේනව නේද? එතකොට ඔබ බලන්න, ඔබේ කළු ඉංග්‍රියවර කළු පාට බෝල කෑල්ල බ්ලේඩ් එකකින් හොම ගානට කපලා මෙහිම ගලවලා අයින් කරන දැන් පෙනේද? ආ, දැන් ඕක අයින් කරා. දැන් ඕගොල්ලන්ට පුළුවන් වෙන හැකින් බලන්න. බෑ. ඔය හැර වෙන හැක් තියෙනවද? විනේශර වේ තව හැක්තියනොත් ඒ මිය හැනි. ඒකට කල්පනා කළ බාන. එහෙනම් අපිට පැහැදිලි වෙන හැක් නෑ, මිය හැතියෙන්නේ. නැත්තම් අපි S2 ගලවලා ඒ S2 කින් බල බල ඉන්න පුළුවන්. එහෙනම් අන්දයටත් පේනවා. තේරුණා නේද කියන්නේ? ඔය වෙන හැ කියලා කියන්නේ පින්නුතුනේ මේකට මොකක්ද? ඇහින් රූපයක් දැකලා හිතින් ඒ ඇහින් දැකපු දේ හිතට අරගෙන හිතින් කල්පනා කරනෝනේ. තේරුණේ? ඒකට කියන්නේ ධම්මාරම්මණයක්. ඒ කියන්නේ මනසට අරමුණක් කරන් හිතන එක. ඒ කියන්නේ ඇහින් දැකපු දේ ඊට පස්සේ මනසට අරමුණක් වශයෙන් අරගෙන හිතනවා. ඒකට කියන්නේ මොකද්ද? ධම්මාරම්මණයක්. ඇහැ නෙමෙයි, වෙන හැක් නෙමෙයි. ඒ මනස, ඒ මොකද්ද? මනස. ඕකට තමයි වෙන හැක් කී කියයි. මේක හරියට අඳුන ගන්න බැරිකම මේ තියෙන්නේ. තේරෙනද වලට කියා දෙන එක? හොඳට කල්පනා කරන්න මම මේ කියා දෙන ඒවා. පින්නතුනි, දැන් කණ්ණාඩි ඉස්සරහ හිටගත්තාම මොකද උනේ? රූපේ පේුණා. දැන් කණ්ණාඩියට පුළුවන් ද කියන්න, මං අසවල, මං නිමල්, සුනිල්, ලතා, කුසුම පුළුවන් ද? බැ. හුදු ඡායාවක් විතරයි. ඇහි මේ රූපේ හටගද්දී ඇසින් විඥානයක දැනගද්දිත් ඒ වගේ තමයි. කණ්ණාඩි රූපේ වටන වගේ තමයි. හැබැයි ඒකත් අපි හඳුන්වා දෙන්නේ ඇසේ එක්තරා හඳුන ගැනීමක් විදියට. ඕක තමයි හිතට අරමුණක් කරන් කල්පනා කරන්න කොහොමද? අර ඇහි හටගත්ති සටහන හිතට මනසට අරමුණක් වශයෙන් අරන් කල්පනා කරනවා. මගේ රූපේ, මගේ කමිසේ, ඊට පස්සේ මගේ බෙල්ට් එක, මගේ නාහි, මගේ අල්මාරිය. අන්න හඳුර ගැනීමලි මනසෙත් වෙනම උපදිනවා. තේරෙනවද කියලා දීපද? දැන් ඔයාලා ටිකක් පැහැදිලිද ඒක? තේරෙනවද කියලා දෙන එක? දැන් ඔබ මට කියන්න, ඇහැ තියෙනවා, රූපිකුත් තියෙනවා, ඔන්න ඇසේ විඥානෙත් තියෙනවා. දැන් මේ ඇසේ විඥානෙන් අපිට වේදනා සංඥා දැනගන්න පුළුවන්ද බැරිද? ආන්න හරි. මේක හිතන්න මෙන්න මේ විදිහට අනිත් පැත්තට. ඇස නැහැ, රූප නැහැ. මොනවද නැත්තේ? ඇසනේ, රූපනේ. අපි හිතමු මේ නිකන් ඔයාලට ඇත්තට කරන්න නෙමෙයි කියන්නේ, උදාහරණයක් කියන්නේ. දැන් මෙතන දොස්තර මහතුරු කීප දෙනෙක් දාලා මේක පෙන්වන්න, ප්‍රැක්ටිකල් පෙන්වන්න කියලා ඔයාලගේ ඇස් හරන් ඉඳහල්ලා කියලා කළු ඉංගිරියාව ගලව ගලව ගන්න ඔක්කොම.
දැන් ගලුව ගලුව ගත්තා. ගත්තට පස්සේ දැන් බලන් ඉන්නවා. දැන් මාව පේනවද? ආ. දැන් ඇසේ වේදනා සංඥා තියෙනවද? හරි වැඩි උනේ. එහෙනම් ඇසේ වේදනා සංඥා උපදින්න විඥාන එතන ඉපදිලා ඇසයි රූපේ උපකාරය ඕනේද නැද්ද? අන්න. දැක්කනේ හේතුවින්ද තියෙන්නේ. දැන් මේ ඇසේ වේදනා සංඥාව අර ඇසේ විඥාන සිත හටගත්තොත් නැති වෙන්නේ. ඇසේ විඥාන හටගත්තත් ඔබට කළු ඉංග්‍රියාව නැත්තම් ආන්නේ දැන් මං ඉස්සරහා ඉන්නවා කියන සටහන ඔයගොල්ලන්ගේ ඇහි හට ගන්නවා. එහෙනම් ඇසේ වේදනා සංඥා උපදින්න ඇස තියෙන්න ඕනි, රූප තියෙන්න ඕනි, ඇසේ විඥාන උපදින්න ඕනි. අන්න ඒකනේ කරුණ තුනක් එකතු වෙන්න ඕනි කිව්වේ. එතකොට වේදනා සංඥා උපදින. අන්න ශ්‍රාවකයා නෝනින් දකින්න කොහොමද? හරි. ඔයි ඇසී හටගත්ත වේදනා සංඥාව දෙයන්නාසි කෙනෙක් කරපු වැඩක්ද? නෑ නෑ නෑ. කළු ඉංගිරියාවයි රූපේ විඥානයි කියලා දකින්න. අන්න අල්ලගත්තා. අන්න අල්ලගත්තා. මං කරපු වැඩක්ද කියලා කල්පනා කරන්න ඕනේ. ඇයි ඒ? කළු ඉංගිරියාව අයින් කරමුකෝ මම නේද දැන්? ආ දැන් බලන්න පුළුවන්ද? බෑ. එයා දකින්න ඇසත් රූපත් ඇසේ විඥානෙත් නිසා ඒ තුන එකතු වීම නිසා ඒ සිතේ වේදනා සංඥාව ඉපදුනේ. මම හින්දා නෙවෙයි. ඒකයි සාරිපුත්තයන් වහන්සේ අහන්නේ ඡන්න කියන ස්වාමින් වහන්සේගෙන්. මොකක්ද අහන්නේ? චක්කුං ආවුසෝ ඡන්න චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බේ විඤ්ඤාතබ්බේ දම් ඒ තම්මම ඒසෝ හමස්මි ඒසෝ මෙයත්තාති. ඇස ඇසේ විඥානි ඇසේ විඥානින් දැනගන්නාදී මම මගේ මගේ ආත්මය කියලාද ඔබ දකින්නේ නැහැ කියනවා. එහෙනම් මේ ඡන්න භික්ෂුව ඇස කියන්නේ කොයි වගේ ක්‍රියාකාරීත්වයකට අයිති එකක්ද කියලා පැහැදිලිව තේරුම් අරන්ද නැද්ද? තේරුම් අරන්. ඒකනි හෝ තියන්නේ කෑ ගහන්න නැතුව මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. දැක්කනි. තේරුණාද කියලා දීපික? දැන් ඕගොල්ලන්ට පැහැදිලි විඥානෙ තිබුණත් ඇහැ රූපේ නැත්තම් ඇසේ වේදනා සංඥාර ස්පර්ශය ඇතිවිලා ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේවා හේතුත් එක්ක මේක තමයි තේරුම් ගන්න. අර ඇසේ විඥානෙන් දැනගතිය යුතු දේවල් කිව්වේ පින්වතින් මොකද්ද? අර ඇස රූප තියලා විඥානෙ එතන ඇතුණාම ඒකට අර විඥානෙන් දැනගන්නවනේ අර රූපේ. එතකොට ඇති වෙන්නේ කොහොමද? වේදනාවක් සංඥාවක් විදිය. දැන් කළු ඉංග්‍රියව අයින් කරාට පස්සේ ඒක නැතුව ගියේ. විඥාන ඉපදුනත් හූ තියෙන වේදනාවක් විතරයි. කය වගේ වේද පහසක් දැනෙනවා මිස ඇසී ක්‍රියාකාරීත්වය විතර නැති වෙලා ගියා. දැන් තේරුණ නේද කියලා දීපිද? ඒ දැනගත යුතු දේවල් කියන්නේ ඇසී හට ගන්න වේදනා සංඥා. ඒවත් මම මගේ කියලා ගන්නවද කියලා හෙව්වේ නෑ කියලා කියන. එහෙනම් ගන්නෙ කොහොමද? ඇස තියෙනවා නම් රූප තියෙනවා නම් එතන විඥානේ පවතින ඕනි ඉඩකඩ තියෙන. ඒ ඇසුරු කරන් පවතිනවා. පවතිද්දී ස්පර්ශය ඇතිවල වේදනා සංඥා ඇති වෙයි. ඕක මම කරනවත් දෙයයන්ාසි කරනවත් නොවේ. එහෙනම් ලෝකේ මැව්වා කියන දෘෂ්ටිය එතනින් බිඳිලා යනවා. මම කරනවා කියන දෘෂ්ටියත් නැති වෙද්දී සක්කාය දිට්ඨිය ෂේ වෙන්න පටන් ගන්නවා. අන්න දර්ශනය. අන්න දැක්ම. දැන් ওই විදිහට දකින්න කෙනාට ඇහින් දකින්න දුක් විඳීමක් මුල් කරගෙන තරහ උපදව ගනීද? මම කියලා හිතුණොත් තරහ උපදවයි. මම හදාගන්න දුකක් කියලා නිතෙන්නේ. අසවල අසවල කියලා එහෙම නෙමේ දකින්නේ. ඔන්න ඇස රූප විඥාන නිසා හටගත් ගයක් කියන දැක්ම. අන්න දැක්ම සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨියෙන් ඔහු ඇස දිහා දකින්න නිසා අවබෝධ කරන නිසා ද්වේෂය පවතින්නේ නැහැ. රාගය පවතින්නේ නැහැ. මෝහේ පවතින්නේ ශ්‍රේ වෙන්නද? මෙන්න මේකට කියන මේ දැක්ම ඇස ගැන හදා ගන්නවට කියනවා සෝතාපන්න.
සැඩපහරට පිළිපන්න අන්න දැක්ම. දැන් කාවත් භාවනා කරලා දැන් ඔයා සෝතාපන්නයි සකදාගාමි අනාගාමි කියන්න පුළුවන්ද? බෑ. ඕක බලෙන් දෙන්න පුළුවන් යා පින්නතු. තමන්ගේ ඇහැ දිහා බල බලා කරන්න ඕන එකක්. තියෙනවනේ කියාදී මහා ප්‍රඥාවකින් කළ යුතු දෙයක්. මහා ප්‍රඥාවකින් තියෙනවනේ. හා ඊට පස්සේ සාරිපුත්යන් වහන්සේ අනු කණේ විඥානේ දැනගන්නා දී චන්නේනි ඔබ මම මගේ ආත්මය කියලා දකිනවාද කිව්වා. එතකොට චන්න ස්වාමීන් වහන්සේ කියනවා සාරිපුත්තේනි කණේ විඥානෙන් දැනගන්නා දී මම මගේ ආත්මය කියලා මම දකින්නේ නැහැ. මේක නිකං ගලුවල දාන්න පුළුවන් එකක් නෙමෙයි පින්නත. මෙහෙම දැකලා කරන්න ඕනේ. දැන් ඔබට මම කිව්වා කන් දෙක මොනවා කරන්නද? බ්ලෙන්ඩර් කරත් නේ. සිත නැත්තම් කන් දෙක ගලවල මොනවා කරත් දැයිනවද? අනී නෑ පින්නත. එන අපිට පැහැදිලි කණේ විඥානය උපදින්න ඕනේ. කණේ විඥානය පවතින නම් නිරෝගී කනක් ශබ්ද තිබිය යුතුයි. කම්බරේනේ අර තියෙන්නේ නේ. හෙලවෙන්නේ නේ කම්පැනි වෙන්නේ. හරි. දැන් ඔබ හිතන්න මෙහෙම. ඔබ මෙහෙම හිතන්න ඔන්න ඔබට අපි හිතමු මෙහෙම කම්බරේ කන තියෙදි කම්බරේ අයින් කරනවා. මොකක්ද අයින් කරන්නේ? කම්බරේ. ශබ්ද තියෙනවා. ලෝකේ ශබ්ද තියෙනවා. දැන් මොකක්ද නැත්තේ ඔබට? කම් බෙරි. මං හිතනවා මේ ඔක්කොටම කම්බිරේ තියෙනවා කියලා. නැත්තම් බණහන්ඩි ඉන්නේ නේ. හා කම්බිරේ නෑ කියලා හිතන්නකෝ බි. නිකන් හැඩේ තියෙනවා. සද්දත් තියෙනවා. අර ග්‍රිනේඩ් එක මෙතනපත් වුණා කියමුකෝ. දැන් කම්බිරේ නෑ. දැයිනවද? කිසි ප්‍රශ්නයක් නෑ. හෙලෙන්නේ නැතු වෙන අපිට හිතෙන්න පුළුවන් කම්පනයක් නෑ මේ ඇත්තන්ගේ සිටී. සක්කාය දිට්ඨිය දිරු කරලාද කියලා හිතෙන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි. මොකද්ද නැත්තේ? කම්බිරියේ නෑ පින්නට. ඒකයි හේතුව. එතකොට ඔබ හිතන්න පින්නතුනි, දැන් කම්බිරියේ නෑ, බාහිර ශබ්ද තියෙනවා තමයි. එයා මැරිලත් නෑ, විඥාන ක්‍රියාකාරීත්වෙත් තියෙනවා තමයි. එයාට වෙන කණකින් අහන්න පුළුවන් කම්බිරිය අයින් කරාට පස්සේ? එහෙම බෑ. දැන් ඔන්න එයා අපි හිතමු මෙහෙම. දැන් එයාට පුළුවන් ද කණින් ඒ කණේ හටගන්න විඳීම් ලස්සන සින්දු අමරදේව මහත්ය, සුනිල් ඉදිරිසිංහ මහත්ය, TM ජයරත්න මහත්යගේ සින්දු යනු. දැන් කණේ උපදිනවාද විඳීම් හඳුන ගැනීම? මොකක් නැති හින්දද? කම්බිරී නැත, විඥානේ ඇත. මොකද්ද නැති? කම්බිරී නැත. දැන් අපි කම්බිරි හයි කරනවා. සද්දත් තියෙනවා, විඥානිත් තියෙනවා. අන්න කන තියෙනවා, ශබ්දි තියෙනවා, විඥානි පවතින. දැන් අර වේදනා සංඥාව ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. හරියට අර කණ්ණාඩි අර රූපේ හටගatti ඒ වගේ ශබ්දයක් කියන්නේ. ඒ කණේ හටගatti වේදනා සංඥාව මනසට අරමුණක් වෙනවා. ඒකට කියන මොකක්ද? ධම්මා රම්මණයක්. මනසට අරමුණක්. අරමුණක් කරගෙන ඔන්න කියනවා TM ජයරත්න මහත්තය, සුනිල් ඉදිරිසිංහ මහත්තය, අමරදේව මහත්තයගේ සින්දුවක් කියන්න බැරිද? අන්න කිව්වා. පානදුරේ අරි ධම්මසානතිගේ බෝධි පූජාවේ හඬක් කියන්න බැරිද? අන්න කිව්වා. දැන් තේරුණාද කියා දීපේක? හොඳට බලන්න, ඔහොම තමයි වෙන්නේ. දැන් ඔබ කියන්නේ කන තියෙනවා, ශබ්ද තියෙනවා, විඥානේ නැත්තම් වේදනා සංඥා තියෙයිද? කනේ ආන්න නැහැ. එහෙනම් පැහැදිලිව තේරුම් ගන්න විඥානේ කියන්නේ දැන ගැනීම. ඒ දැන ගැනීම කියන කාරණෙත් එක්ක තියෙන වේදනා සංඥාව. ඒ වේදනා සංඥාවේ විඥානේ තුල හට ගන්න නම් කනයි ශබ්දේ තිබිය යුතුයි.
ඒකයි කම්බිරේ සද්දි නැති වුණ ගමන් එතනින් දැනගත හැකි ඉවර වුණේ. ඇසේ කළු ඉංග්‍රියාව අයින් කරලා දාපු ගමන් ඇහින් දැනගත්ත වේදනා සංඥා එතනින් ඉවර වුණේ ඒකයි. දැන් පේනවා නේද වේදනා සංඥා කියන එක පවතින මොනතරම් අනිත්‍ය ක්‍රියාවලියක් තුලද? මොනතරම් අනිත්‍ය ක්‍රියාවලියක්ද? බාණ්ඩ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේව අවබෝධ කළා කියන එක. සම්මා සම්බුද්දයි අරහන් වුණසේක විජ්ජාචන සම්පන්නයි. දැන් පේනවනේ ලෝකේ ශාස්ත්‍රවරු කියන අය මොනවා දැනගෙනද? මොනවා දැනගෙනද? අපි ශාස්ත්‍රඥ වහන්සේ බාණ්ඩක පින්නතුනි හිතාගන්න ඒකනේ පින්නතුනි මේ ධර්මයේ දැකපු කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල් වෙන ශ්‍රද්ධාව ඉපදුණා කියන්නේ. දෙවියෙක්ට බඹෙක්ට මාරෙක්ට වෙනස් කරන්න බැරි ශ්‍රද්ධාව ඉපදෙනවා. දැන් තේරෙනවනේ. ඒ නිසයි මම කියන්නේ පුළුවන් නම් මේ කන අයින් කරලා අනිත් කණෙන් අහලා පෙන්නන්න. පුළුවන්ද? මේ ඇහැ අයින් කරලා අනිත් ඇහෙන් දැකලා පෙන්නන්න බෑ. ඔය ඉන්නේ මනසට ඒ ඇහෙන් කණෙන් දැකපුදී මනසට අරමුණක් කරන් ඒක ප්‍රපංච කරන. ඒක හිතන් ඉන්නවා අනිත් ඇහැ අනිත් කන නෑ. එතන නැවත ඇසක් සකස් කරනවා. කර්ම සකස් වෙන දේ ඇහැටනේ බැඳිලානේ හිතින් හිතන්නේ. කණින් අහපු දේ ගැන හිතට අරමුණක් අරන් හිතනවා. නැවත කණක් බිහිවීමේ ක්‍රියාවලිය එතන හැදි හැදි තියෙනවා. කර්ම සකස් වෙන. දැන් තේරෙනව නේද කියාදී? ඊළඟ එක මොකද? ඊළඟ ආයතන ඈ මොකද්ද? නාහි. ඔබ හිතන්නේ ඔබට නාහි තියෙනවා, ගඳ සුවඳ තියෙනවා, එකක් නෑ. මොකද්ද? විඥානේ නේ. බලු බෙටි ගොඩක්, පූස් බෙටි ගොඩක් කිහෙල් කොලේක උතර ඔයාලා ඉස්සරහා තියලා තියෙනවා. දැයෙනවද? කිසි කරදරයක් නෑ පින්නතුනි. පැය 24ම ඔබ ඉන්නවා. නාහිට කරලා දෙනවා මේක ඉවාලලා බලන්න හොඳ සෙන්ස් හොඳයි. හුස් ගාල නාහෙන් අදී කිසි ප්‍රශ්නයක් නෑ. ඇයි ඒ? නාහේ නාහි විඥානේ නේනේ. නේ විඤ්ඤාණ නැත්නම් එහෙම කරන්න බෑ. හිතන්න කල්පනා කරන්න. තේරෙන්නේ කියද? නමුත් පින්වතුනි ඔබ මෙහෙම හිතන්න. ඔබේ නාහි දැන් මේ නාහෙට ගන්ධ පිටින් පැමිණිය යුතුයිනේ. නාහි මැරිලා මොකක් කරේ? ඔය එනවනේ ස්නායු මැරෙනවා අරම කියලා එක එක ඒව කියනවනේ. ඒ වගේ වෙලා නාහි ඒ ස්නායුල ක්‍රියාකාරීත්වය මැරිලා තියෙනවා. අර පාර්සල් ටිකක් තියෙනවා. ඔබට ඉවල්ලන්න කියන හොයන්න බෑ මේ බොහොම වටින එකක් කියලා. ඔබ හිමත් කරාවි. දැයිනවද නිකමටවත්? විඥානේ නැද්ද? තියෙනවා. එහෙනම් ඔබට පැහැදිලි නාසී විඥානේ තුල ඊ වේදනා සංඥා උපදින්න නම් නාසී ගඳ සුවඳ තිබිය යුතුයි. අන්නේ උපකාර ප්‍රත්‍යයෙන් තමයි විඥානේ එතන ඇති වෙලා අර ස්පර්ශ අපි කියන උතුණ එකතු වීම ස්පර්ශ කියලානේ, එකතු වීම කියලානේ. වේදනා සංඥා උපදී. දැක්කනේ? තේරුණාද කියාද ඉපදී? අන්න තේරුම් ගන්න. ඊට පස්සේ සාරිපුත්යන් වහන්සේ අනු දිව දිවේ විඥානේ දිවේ විඥානේ දැනගන්නාදී මම මගේ මගේ ආත්මය කියලා ඡන්නේනි ඔබ දකින්නවද කියනවා. දිව දිවේ විඥානේ දිවේ විඥාණයෙන් දැනගන්නාදී සාරිපුත්තේනි මම මගේ මගේ ආත්මය කියලා මම දකින්නේ නැහැ. බාණ්ඩ කියන ඒවනේ මේ හරි ගැඹුරු ඒවා මෙව්වා. ලිඩැඳි ඉන්න කෙනා ඔළුව පුපුරන්නේ බඩේ අර පිහියක් දාලා බඩවැල් කපනවා වගේ කිව්වා. ඒ වේදනාව තියන් කියනදී එතකොට ඔබ හිතන්නේ ඔබට දිව තියෙනවා රසක් තියෙනවා. සවල් පිටින් ලුණු ඇඹුල් එක්ක දෙහි ඇඹුල් එක්ක මොකද කරන්නේ? ඕන්න ගොලි කර කර ගිල්ලෝන. හැබැයි විඥානේ නේ අහන ඔබට දැනෙන රස මොකද්ද? කී ගන්නෙ? ඇයි මුකුත් නැහැ. කිරි මැටි වගේ තමයි පිළි. ඔව්ද නැද්ද? ඒකනේ ඔය පොඩි අයට කියන්නේ කසාය බොද්දි උගුරට දාගනින් කියන්නේ. ඕක තීබොන වගේ රහ කොර කොර බොන જાතියක් නෙවෙයි කියනවා. තිත්ත කසාය. තේරුණේද කියදින එක? අන්න ඔබ හිතන්න මෙහෙම දැන් යාට විඥානේ තියෙනවා. සමහර අය නේද දිව මැරිච්ච
මට අහන්න හමුණ පිළිකාව හැදිලා අර නෝන කෙනෙක්ගේ දිව නැති වෙලා මැරිලා එයා අම්මට කියනවලු පොලොස් සැඹුලක් හදන් කියලා. අම්මා හදන් ඇවිල්ලා දෙදි කියනවා ඇයි අම්මේ මේකට ටික ලුණු ඇඹුල් දාලා හොඳට හදන්නකෝ කියනවලු. මොන වෙලාද? දිව මැරිලා. රස නැද්ද? විඥානි නැද්ද? තියෙනවා. අන්නේ ස්පර්ශය ඇති වෙලා එතන දිවෙන් දැනගත යුතු දේ නෑ. එතන වේදනා සංය උපදින්නේ සිටි දිව හොඳට තියෙනවා. තව මොනවද? රස තියෙනවා. ඊට පස්සේ අන්න දිවේ විඥානි. දැන් කීයක් තියෙනවා? දිවයි රසයි විඥානි. කර්ණු කීයක්ද? තුනයි. කර්ණු තුනයි. අන්න එකතු වුණා. දැන් මොකද වෙන්නේ? අන්න වේදනා සංය ඇති වුණා. දැන් එතනත් යම් විඳීමක් හඳුනා ගැනීමක් තියෙනවා. හැබැයි පොලොස් ඇඹුල කියලා කියන්න බෑ. ඇඹුල් තියල් කියලා කියන්න. ඇයි ඒ? ඒ දිවේ හටගත්ත දේ ධම්මාරම්මණයක් විදියට, ඒ කියන්නේ මනසට අරමුණක් වෙලා, ඒ මනසට අරමුණ මුල් කරගෙන තමයි අපි කියන්නේ. මොකද්ද? ආ මේක පොලොස් ඇඹුල, මේක දිහි ඇඹුල් කියලා කියන්නේ. තේරෙනවද කියා දීපික? දැන් ඔබට පේනවා ඇති ඒ දිවේ විඥානේ උපදිද්දී විඥානේ තුළ වේදනා සංඥා උපදින්න නම් දිවත් රසයක් තිබිය යුතුද නැද්ද? තියෙන්න ඕන. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ඡන්න කියන ස්වාමීන් වහන්සේ කයත් කයේ විඥානයත් කයේ විඥාණයෙන් දැනගන්න දේ ඡන්නේනි ඔබ මම මගේ මගේ ආත්මය කියලා දකිනවද? ස්වාමීනි සාරිපුත්තයන් වහන්ස කය කය විඥානේ කය විඥාණයෙන් දැනගන්න දී මම මගේ මගේ ආත්මය කියලා මම දකින්නේ කිව්වා. මම ඔයාලට කිව්වා අත කපලා අතින්ට දැම්මොත් දැයිනවද? කවුරු හරි අත පාගනව අතන ඉඳන් දැයිනවද? නෑ. අවන්හිකට දානව දැයිනවද? අනී නෑ. කිඹුලෙකුට දෙනවා දැයිනවද? දැයිනවද? නෑ. ඇයි? එතන විඥානේ හටගන්නේ. තේරෙනනේ කියා දීපක? එතකොට හිමන අපිට පැහැදිලි විඥානේ නැත්තම් කය තිබුණ පහස තිබුණ කියලා කයින් ඒ එන පහස දැනගන්න විදිහක් නෑ වේදනා සංඥාව කියලා. ඔන්න කය තියෙනවා, පහස තියෙනවා, විඥානි තියෙනවා. දැන් මට කය දාඩිය දානවා රස්නේ ඔක්කොම බැරි දැනගන්න. නිදිමත ඔක්කොම පුළුවන්. අන්න වේදනා සංඥා හටගත්ත ලස්සන. දැන් තේරුණාද කියලා දීපුදී? හරි. ඊළඟට මොකද්ද? චන්න සවන්නසිං අහන මනස, මනසේ විඥානේ, මනසේ විඥානේ දැනගන්නාදී මම මගේ මගේ ආත්මය කියලා දකින්නද හැබැයි. කිව්වා චන්න භික්ෂුව කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මනස, මනසේ විඥානේ, මනසේ විඥාණයෙන් දැනගන්නාදී මම මගේ මගේ ආත්මය කියලා මම දකින්නේ නැහැ. ওই සමහර අයගේ පින්වතුනි යම් යම් ස්නායුද අරමයේ දුර්වල වෙලා හිත දුර්වල වෙනවනේ. දරුවෝ ඇවිල්ලා ඔන්නේ ලෙඩ ඇඳි අපි වැටිලා ඉන්නවා. දරුවෝ එනවා කතා කරනවා. මේ පුතාද දුවද කියලා අඳුනගන්න බෑ. ඇහැ පේනවා. සද්ද ඇහෙනවා. මොකද්ද දුර්වල වෙලා තියෙන්නේ? සිත. මොකද්ද? මේ රූපේ වෙනස් වෙද්දි සිතේ ක්‍රියාකාරීත්වෙත් වෙනස් වෙනවා කියලා තේරුම් ගන්න. ඒකනේ සිත පවතින රූපෙත් උපකාරය කිවි. එතකොට මේ මනස අපි හිතමු පින්නතුණි විඥානීය පැවැත්මක් නැත්තම් ඇස කන නාහි දිවකය කියන ඉන්ද්‍රියංගෙන් ගන්න දේවල් ගන්න පුළුවන්ද? ඒකනේ මලමිනියට කතා කරාට ලුණු පොල් කට්ටක් එබුවට කට්ට දෙන්නේ ඇති. තේරුණේද කියලාද? එහෙනම් පින්වතුනි අන්න මානසික ක්‍රියාකාරීත්වය මම ඔබට කිව්වා. මොකද්ද? ඇස කන නාහි දිවකය කියන මේ ඉන්ද්‍රියන් පහ අත්හැරලා ඔබට බැරිද මනසින් එක එකව හිත හිත ඉන්නේ? අයිනම් මනසින් අරමුණු මව මව යමක් හිතන්න පුළුවන්. තේරුණේ? එතකොට අපි කියනවා මනසට අරමුණු ගන්න එකට කියනවා ගන්නා අර්ථින් මනස කියනවා. ඇසින් රූප ගන්නවා වගේ. ඊට පස්සේ ගන්න අරමුණ දැන ගන්නවා. එතකොට අපි කියනවා මේ මනසටම විඥානි කියලා. ඒ වගේම තමයි මේ ගත්ත අරමුණ ගැන සිතනවා දිගට. එතකොට සිත කියලා කියනවා. මේ එකම දීකට දීපු නිර්වචන. එතකොට ශ්‍රාවකෙක් මේ සිත අවබෝධ කරද්දී
මනසේ මේ ක්‍රියාකාරීත්වය තුන් ආකාරු ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ඕනේ නැත්නම් අමාරු. නැත්නම් මනස කියන එකට පින්නොතේ අරමුණක් නැතුව පවතින්නේ. ආකාසානංචායතන විඥානංචායතන නීවසඤ්ඤානා සංඥායතන වලත් අරමුණක් තියෙනවා. යම් මානසිකාරයකක ඒකාග්‍රතාවයකක අරමුණක් තියෙනවා. නිරෝධ සමාපත්තියේදී කිසි අරමුණක් නැහැ. ඒකනේ සිත එතන නිරුද්ධ වෙන්නේ. ඒකනේ සංඥා වේදන එතන නැහැ කියලා කියන්නේ. කාලයකට අදිෂ්ඨාන කරන් කරන දෙයක්. තේරෙනවද කියන්නේ? නමුත් එතන රූපේ පැවැත්ම නැද්ද? බාහිරට තියෙනවා. ඒතකොට අර නැවත ආවිසියවා ඒවා තියෙනකන් අර විඥානි හට ගන්න තියෙන ඉඩ කඩ තියෙනවා. ඒකනේ ඒ කාලී අයින් වුණ ගමන් නැවත හට ගන්න විඥානි. දැන් තේරෙනවද කියලා දෙන එක? ඒතකොට මේ මනසයි අරමුණයි මනසේ විඥානයයි එකතු වීමෙන් ඒ වේදනා සංඥා උපදිනවා. ඒතකොට පින්වතුනි මේක තමයි මූලික સિદ્ધාන්තය. මොකද්ද? මේක තමයි මූලික સિદ્ધාන්තය. ඊට පින්නතින් මේ ඇස, කන, නාහි, දිව, කය, මනස තුල ඕක තමයි මූලික දේ. ඔන්න ඔය විදිහට ඇසේ, කනේ, නාහි, දිවේ, කයේ, මනස විඥාන උපදීදි තමයි සැප, දුක, උපේක්ෂා විදි නැති වෙන්නේ. සැප විඳීම තියෙන නිසා රාග චරිතය බිහි වෙනවා. දුක් විඳීම තියෙන නිසා ද්වේෂ චරිතය බිහි වෙනවා. උපේක්ෂා විදීම තියෙන නිසා මෝහ චරිතය ලෝකේ වාසික. ඒ කෙනා ඒ දිහට බැඳිලා ගිය ආකාරය අනුව මෙන්න මේ ධර්මතාවය අවබෝධ කරන්න කියලා. දැන් පේනව නේද මිනිස්යාගේ ජීවිත ක්‍රියාවලිය ඕක. දෙවියන්ගේ ක්‍රියාවලිය ඕක. තිරිසන් සතාගේ ක්‍රියාවලිය ඕක. බ්‍රහ්මයාගේ ක්‍රියාවලිය ඕක. අන්න තමන්ගේ ශාස්තුන් වහන්සේව ධර්මයෙන් දකින්න. තේරෙනවද කියලා දෙන එක? දැන් මෙහෙම කිව්වට පස්සේ අහනවා මේ කවුද? එතන තව හිටියා තව ස්වාමීන් වහන්සේ නමක්. කවුද කියන්න බලන්නේ? මහා චුන්ද කියන මේ රහතන් වහන්සේ. උන්වහන්සේ අහන ඊළඟ ප්‍රශ්නේ භාණ්ඩය ලීසි මේක හොයලා තියෙන හොඳට හොඳට සර්ච් කරලා තියෙන මොකද්ද? ඇත්තටම අවබෝධය ඉන්නවද නැද්ද කියලා හොයනවා තව. ඇයි උන්වහන්සේට පුළුවන් හොයන්නේ? ඇයි? උන්වහන්සේ ප්‍රඥාවට පත්වෙච්ච පිරිස, කෙලෙස් නසපු පිරිස මේක මේ ආකාරයෙන් දැකලා අහනවා. චක්කුස්මින් ආවුසෝ ඡන්න චක්කු විඥානේ චක්කු විඥාන විඤ්ඤාතබ්බේසු ධම්මේසු කින්දිස්වා කින් අභිඤ්ඤාය චක්කුං චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ නේතම්මම නේසු හමස්මි නමේසු අත්තාති සමුනපස්සසි. දැන් සාරිපුත්තයන් වහන්සේ හැවි මොකද්ද? ඇස, ඇසේ විඥානේ, ඇසේ විඥානේ දැනගන්නාදී මම, මගේ, මගේ ආත්මය කියලා දකින්නවද කියලා නේ හැවි. එතකොට ඒකට ලස්සන උත්තරයක් දෙනවා චන්න ස්වාමීන් වහන්සේ. කියන්නේ උන්වහන්සේ දකින්න ක්‍රමයේ මේ ධර්මතාවය. මහචුන්ද ස්වාමීන් වහන්සේ ඒක අහලා ඉවර වෙනවත් එක්කම උන්වහන්සේ අහන ප්‍රශ්න කොහොමද අහන්නේ? අහන චන්නේනි මේ ඇස, ඇසේ විඥානේ, ඇසේ විඥානින් දැනගන්නා දේවල් මොන වගේ ඥානයකින්, විශිෂ්ට ඥානයකින් ඔබ දැකපු නිසාද අහන මේ කියන ඇස, ඇසේ විඥානින් දත යුතු දේ තුලත් මේ දේවල් තුල කවර දෙයක් දැකලාද විශේෂ නුවණකින් කුමක් අවබෝධ කරගෙනද ඔබ කියන්නේ ඇස, ඇසේ විඥානය, ඇසේ විඥානින් දත යුතු දේ මේක මගේ නොවේ, මේ මම නොවේ, මේ මගේ ආත්මය නොවේ කියලා කියන්නේ මොකක්ද හැවේ? බන් කියන්නේ නිදිමතේ ඉඳලා ඔක කියන්න බෑ පිළිගන්න. අවදියෙන් ඉන්න අයට විතරයි පුළුවන්. අවදිය කිව්වේ මොකද්ද? අවදි වෙලා රටේව කල්පනා කර කර ඉන්න අයටත් බෑ. අවදියෙන් ඉන්නවා කිව්ව සිහි නුවණින් ඉන්නයි. මොකද්ද අහනවා? මෙහෙම ඇස තුලත් හොඳට අහගන්න. ඇස තුලත්, ඇසේ විඥානයේ තුලත්, ඇසේ විඥානෙන් දත යුතු දේ තුලත්
කවර දෙයක් දැකලද විශේෂ නුවණින් කුමක් අවබෝධ කරගෙනද ඇස ඇසේ විඥානීය ඇසේ විඥානෙන් දත යුතුදී මේක මගේ නොවි මේ මම නොවි මේ මාගේ ආත්මය නොවි කියලා දකින්නේ කියලා හෙව්වා දැන් බාන්න බීරුවක් නැහැ නේ ඈ ඕගොල්ලන්ට නම් පුළුවන් මේ සූත්‍රය හොඳට කටපාඩම් කරගෙන කවුරු හරි ওই ප්‍රශ්නේ ඔබෙන් අහනවා ඔබත් දෙ කියා දෙනවා මේ විදියට දැන් අපිට කෙනෙක් හිතෙනවා ආ මියා සෝතාපන්නයි වගේ සකදාගාමිද අනාගාමිද මේ ඩෝන් යනවා ආ එහෙම වෙන්න බෑ මේක කියන්නේ පින්තුන්සි ප්‍රඥාවින් මේ ධර්මයේ කියන දේ ආ දකින්න ඕන තමන්ව දකින්න ඕන ඔන්න බලන්න ඒකට දෙන උත්තරේ අමි සාරිපුත්ත මහරහතන් වහන්සේම ඒක අහන්නේ මහචුන්ද මහරහතන් වහන්සේ නෙමේ ඒතර කියන චක්කුස්මින් ආවුසු සාරිපුත්ත චක්කු විඥාන විඤ්ඤාතබ්බේසු ධම්මේසු නිරෝධං දිස්වා නිරෝධං අභිඥාය චක්කු විඥානං චක්කු විඥානී විඤ්ඤාතබ්බේ ධම්මේ නේතම්මම නේසු හමස්මි නමේසු අත්තත් ඉතින් කියන්නේ ඇස ඇසේ විඥානි ඇසේ විඥානේ දැනගන්නා දී තුල ඉක් චන්නසවන්නසි කියන උන්වහන්සේ දැක්කලු නිරෝධය මොකද්ද දැක්කේ ඒ කිවි සමුදය නෙමෙයි මොකද්ද නිරෝධය දැකලා තියෙන නිරෝධය කිව්වේ මොකද්ද ඈ නැතිවීම මොකද්ද දකින්නේ නැතිවීම අපි නැති කරගන්න හදන්නේ කොහොමද ලනු පොට අරගෙන ගිහිල්ලා ඉල්ලීලා පොරිඩෝල් බීලා මෙහිතෙල් බීලා නිදිපෙති එහෙම නේද එහෙමනේ අපේ නිරෝධය අපි හිතන්නේ ඒකෙන් නිරුද්ධ වෙන්න බෑ පින්නද අහපව උපදිනු බේරෙන් හම්බෙන්නේ නෑ මේ කියන නිරෝධය එහෙම එකක් නෙවි චන්නයන් වහන්සේ දකින්වලු නිරෝධය ඇසේ විඥානි දැනගන්නාද මේක හිතන්න මෙහෙම හිතන්න දැන් ඔබ තමන් ඉස්සෙල්ල පොඩි පොඩි කරුණු ටිකක් කිව්ව මෙහෙම හිතන්න ඔබට ඇස නැහැ මොකද නැත්තේ රූපත් නැහැ කන නැහැ සද්දත් නැහැ දැන් ඇස් දෙක ගලවලා අතනින් තිබ්බා කන් දෙක මේ පැත්තෙන් තියෙනවා නාහි අරිහින් තියෙනවා දිව මිහින් තියෙනවා කය අරිහින් තියෙනවා නේ එහෙම හිතමුකෝ කරන්න පුළුවන් කියලා මනසත් නේ මනසට දෙන අරමුණුත් නේ දැන් විඥානය පවතීද පවතින්නේ බෑ දැන් ඕගොල්ලන්ට මම ඉස්සෙල්ලා කියලා දුන්නේ කළු ඉංග්‍රියාව නැතුව රූප දැනගන්න පුළුවන්ද කළු ඉංග්‍රියාව නැතුව ගමන් එතන දැන ගැනීම නැති වෙනවා ඇසී ක්‍රියාකාරී කාර්ම බෙරි නැති කරනවා ග්‍රනේඩ් එකක් මෙතන ගහනවා දැයිනොද නෑ ඇයි කම් බෙරේ කන් ශබ්දේ තියෙන්න ඕනේ දැනගැනීම යුතු වෙන කන කන්ට ඇහෙන ශබ්දේ තියෙන්න ඕනේ ඒදී නැත්තා විඥානික පැවැත්ම නැති වෙනවා නාහේ ගඳ සුවඳ නැත්තා විඥානි පැවැත්ම නැති වෙනවා දිව රස නැත්තා විඥානි නැති වෙනවා කය පහස නැත්තා විඥානි නැති වෙනවා මනස අරමුණු නැත්තා විඥානි නැති වෙනවා අන්න දැක්ක කිව්ව විඥානි ඇසී නිරුද්ධ වීම ඇස නිරුද්ධ වෙන්නේ නාම රූප නිරුද්ධ වෙද්දී විඥානි නිරුද්ධ වෙනවා ඔය කියපු ධර්මතයි නාම රූප නිරුද්ධ වෙද්දී මේ දේවල් නැත් අර මම ඔයාලට කිව්වේ මුලින් මොකද්ද රූපේ නැත්තම් මානසිකාරේ නැත්තම් අර ස්පර්ශේ නැත්තම් වේදනා සංඥා චේතනා නැත්තම් විඥානි පැවැත්ම නැති වෙනවා මේක දැක්ක කිව්වා මෙන්න මේ නිරෝධිය දැකපු නිසායි කිව්වා මම ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලා දකින්න කිව්වා ওই විදිහට කන ගැන නාහි දිව කය මනස ගැන විස්තරයක් කරනවා මේ විස්තරේ කරාට පස්සේ මේ ආයතන හය ගැන කවුද විස්තර කියන්නේ චන්න ස්වාමීන් වහන්සේ කරාට පස්සේ කියනවා මේ විදිහට අවවාද කරලා තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ
ඒ තමයි කියනවා මේ මහා චුන්ද කියන රහතන් වහන්සේ කියනවා ආයස්මත් ඡන්නයට අවවාද කරනවා මේ විදිහට. ඒ නිසා ආයස්මත් ඡන්නයනි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනේ කියන මේ අනුශාසනාවත් ඔබ සිහිපත් කරගන්න බුදුරජාණන්සේ අවවාදේ. දැන් මෙයාට මෙතන තියෙන ප්‍රශ්නේ පින්නොතනි මට පේන්නේ අර උන්වහන්සේ සියදිවි හානි කරගන්නවා කිව්වනේ. මේකත් එක තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා චුන්ද මහරහතන් වහන්සේ මේ මහා විමර්ශනේ කොලි. දැන් අදත් අපි ප්‍රශ්න කරනවානේ. අපිට මේ හිතක් අපිට තේරුම් ගන්න බෑ ඒක. අපිත් ඇයි එහෙම වෙන්නේ දාහකේ වහනවනේ. දැන් එතකොට මහා චුන්ද රහතන් වහන්සේ කියන චන්න කියන ස්වාමීන් වහන්සේ මේ චන්න ස්වාමීන් කියනවා මේ අවවාදෙත් ඔබ මතක් කරගන්න ඕනේ. ඒ තමයි කියනවා මේ අවවාදෙ නිතර නිතර හිතන්න ඕනේ. ඒ තමයි කියනවා මේ නිස්සිතස්ස චලිතං. ඒ කියන්නේ මේ නිස්සිතස්ස චලිතං කියලා කියන්නේ පින්නතුනි යමක් මම මගේ කියලා ඇසුරු කරද්දි තමයි කම්පණියේ තියෙන්නේ කිව්වා. මොකද්ද තියෙනවා කිව්වේ? මම මගේ ආත්මය කියලා අපිට ඒ හැඟීමෙන් යමක් අල්ලන් ඉද්දි තමයි මොකද්ද තියෙන්නේ? චලනයේ තියෙන්නේ කිව්වා. තේරුණේද කියලා? ඒක මෙහෙම එකක්. මෙහෙම හිතන්න. ඔබට පවුම් පහක රත්තරම් මාලයක් මේ හැම දිනාටම දුන්නා කියමුකෝ. ඔයාලට දෙනවා හොඳ පවුම් පහක මාලයක් බුදු සුවඳ වැඩසටහනේ ඔක්කොටම දෙනවා. ඔයාලට හිතෙන්නේ ධම්මපා. ආමුදුරු බණු කියන්න නාවත් මේකට නම් එන්න ඕනේ. හිතෙයිද නැද්ද? හිතෙනවා. දැන් ඔන්න පවුම් පහේ චේන් එක ඕක පර්ස් එකේ දාලා හරි ප්‍රවේශමට ගෙනියන්නේ නැද්ද ඔබ? ගෙනිනවා. ඒතර ඔබ ඇයි එහෙම එච්චර ප්‍රවේශමින් ගෙනියන්නේ? ඕක කොහොම කරකෝ යන්න එපේ පාරවලුනේ. එහෙම කරනවද? නැහැ. දැන් ඕගොල්ලන්ට මෙතෙන්ට එනකන් ওই ප්‍රශ්නේ තිබුණේ නැහැ. චේන් පොට හම්බුණට පස්සේ මොකද උනේ? තෘෂ්ණාව ඇති වුණා. දැන් ඇසුරු කරන්නේ චේන් පොට කාගේ කියලාද? මම මගේ ආ. දැන් සිත සැලෙන්නේ නැද්ද? සැලෙනවා. පාරේ හොරු හිටියොත් කඩන් ගියොත් ඔව්ද නැද්ද? නිකන් හම්බුනේ එකනේ. ඒ වුණාට ඕක මහා ගානක් වටිනවා. මේ චේන් පොට තියෙනවා කියලා දැනගත්තොත් අක්කල නංගිල වනේ වටපිටින් ඉන්නේ නෑද ඇයෝ ටික ඇවිල්ලා කියනවා අරක උගස් කරලා ඒක බේර ගන්න පොඩි ගානක් අඩුයි ඉතින්. අපිටත් ආරංචි පවුම් පහක මොනවද අහන්නේ නැද්ද ඔයගොල්ලෝ? අහනවද නැද්ද? අහනවා. කොහේ පවුම් පහද? එතකොට සම්පජාන මුසාවාදීත් කියවෙනවා. කියවෙන්නේ නැද්ද? අන්න චලනේ වෙනවා. බය උපදිනවා. තැතිගැනී උපදිනවා. ඇයි ඉල්ලුවොත්? ඔව්ද නැද්ද? ඔව්. දුවල තුන් දෙනෙක් කියන්නේත් නෑ. ඇයි තුන් දෙනම රණ්ඩු අල්ලන්න ගත්තොත්? ඉජබල් ප්ලෑන් හදන අනාගතය මේක විකුණලා තුන් දෙනාට ඉතින් බෙදලා දෙන්නු. එහෙම හිතෙන්නේ නැද්ද? පොඩි එකාට මොනවද තියෙන උන්දට වැඩිපුර දෙන්නු. එතකොට අර දෙන්න චලනය වෙනවා. ඇයි? අන්න ඇද්දා අනිත් පැත්තට. අම්මා ඌව වාඩුව ගන්න හිතේ තියන් ඉන්නවා කට්ටි. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. දැන් බලන්න ඔබට අර මමත්වේ නිසා නේද චලනය ඇති වුණේ? ආයක කියන්නේ මහචුන්ද මහරහතන් වහන්සේ කියනවා චන්නීනි බුදුරයන් වහන්සේගේ අවවාදේ නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ. මොකද්ද? නිස්සිතස්ස චලිතං. මමත්වෙන් යමක් ගත්තොත් තමයි සිතේ කම්පණයේ චලනය තියෙන්නේ කිව්වා. පින්නතුනි ඔබට දීපු ඒ පවුම් පහම රුපියල් පහේ බට්ටයෙන් හදපු ඒවා. අර බස් වල ඉන්නේ රුපියල් පහේ බට්ටයෙන් හදපු රත්තරන් වගේ ඒවා කියලා ගිහිල්ලා අර ඔය චේන් මේව කරන තැන් වලට ගිහින් දෙනවා. උගස් ගන්න තැන් වලට චෙක් කරලා කියන අයියෝ මේක රුපියල් 25ක් ඒව ටිකක් ගෙනල්ලා තියෙනකේ. ඒ පහේවත් පහක් නේද කියනවා මේක කිසි වටිනාකමක් නෑ කියලා.
එහෙමද කියලා. බුදු සුවඳට ආයෙන්නේත් නැහැ. මෙහෙම රවට්ටනවල ධර්මයේ ධර්මික එහෙම කියලා මොකද කරන්නේ? අන්න විසිකොල්ල දාන. පාවි ඉන්න හිඟන්නෙක්ට හරි දෙන්න දාන ඉඳා ගනි. ආ. දෙයිද නැද්ද? පාවි ඉන්න පොඩි කොළුවෙකුට හරි දෙනවා. ඒ කොළු අරගෙන ඕක ගිහිල්ලා මේ ගඟේ මුහුදට පේන්න විසික් කරනවා. ගානක්වත් තියද අපිට? චලනය නැතුව ගියා. ඇයි? තෘෂ්ණාව අත්හැරිය ගමන් මම මගේ කියන එකත් අත්හැරුණා. අත්හැරන ගමන් ඒකට මොනවා වුණත් කම්පනයක්. අන්න ඒක තමයි මේ කියන්නේ. ලස්සනයි මේ කියාදෙන දේවල් තුළ පොඩි වචන නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නැති. කියන්නේ මමත්වෙන් අල්ලන්නේ නැත්නම් කම්පනයක් චලනයක් බයක් ඇති ගැනීමකුත් නැහැ කියන්නේ. චලිතී අස්සති පස්සද්ධි හෝති. දැන් එහෙම චලනයක් නැත්නම් මොකද වෙන්නේ? මමත්වයක් නැත්නම් කය සැහැල්ලුයි, හිත සැහැල්ලු වෙලා යනවා කියලා. එතකොට මොකද වෙන්නේ? යාට එහෙම වෙද්දී භව පැවැත්මකට හිත යන්නේ නැහැ කියලා. භව පැවැත්මට හිත නැඹුරු වෙන්නේ මේ ලෝකේ දෙයක් අල්ලන්නෙත් නැහැ, රූප අරූප ලෝකේ දෙයක් අල්ලන්නෙත් නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? සසරේ ඒමක් නැහැ, යෑමක් නැහැ, චුතියක් නැහැ, උපතක් නැහැ කිව්වා. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට මොකද වෙන්නේ? උපතක් නැති විට මිහිත් නැ වෙන තැනකත් නැ කිව්වා. ඒ දෙක අතරෙත් නැ කිව්වා. මේක තමයි දුකේ අවසන් වීම කිව්වා. මේ විස්තරය කිව්වා. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහචුන්ද මහරහතන් වහන්සේත් උහුම අවවාද කරලා බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. යද්දී කෙනෙක් භික්ෂුවක් පණිවිඩය කියලා තියෙනවා. චන්න භික්ෂුව ආයුධයක් පාවිච්චි කරලා බෙල්ලේ බලනහර කපාගෙන සියදිවි හානි කරගත්තා. මේ විද්දී අපවත් වුණා කියන පණිවිඩය ලැබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මහචුන්ද මහරහතන් වහන්සේ නැවත ඒ මృత ශරීරය ගාවට වැඩලා නැහැ. ගිහිල්ලා බුදුරජාන් වහන්සේ ගාවට ගිහිල්ලා අහනවා, ස්වාමීනි චන්නයන් කොහෙද ඉපදුනේ කියලා අහලා තියෙනවා. අන්න ප්‍රශ්නේ තිබිලා තියෙනවා. ඇයි සියදිවි හානි කරගන්නවා කියලා කියද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේටයි මහචුන්ද මහරහතන් වහන්සේට ඕක තිබිලා. මෙතන කෙලෙස් සහගත